අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. වැඩ පෙන්වයි තෙල් ගෑස් මිල නැගී කියලා 92 පෙට්‍රල් රුපියල් 20කින් වැඩි වුණා. 95 එහෙම නැත්නම් 95 පෙට්‍රල් රුපියල් 38කින් වැඩි වුණා. ඔටෝ ඩීසල් රුපියල් 29කින් වැඩි වුණා. සුපර් ඩීසල් රුපියල් 41කින් වැඩි වුණා. ලිට්‍රෝ රුපියල් 685කින් ලාෆ් රුපියල් 755කින් වැඩි වුණා. ඉතින් රජය විසින් පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සහ එල්පී ගෑස් සඳහාද 18%ක වැඩි බද්දක් ඇතුළත් කිරීමත් සමග ඉන්ධන සහ ගෑස් මිලද ඉහළ දැමුණා. ඒ අනුව ඊයේ අලුයම 5 සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් සංස්ථාව සිය ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබුවයි කියලා තමයි අද දිවයින පුවත්පත කියන්නේ. ඔබ ඉතින් මේ තොරතුරු ටික දන්නවා. තෙල් මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 366ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 464ක්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 358ක්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 41කින් ඉහළ දමා තිබෙනවා. නව මිල 475ක්, භූමි තෙල් මිල පමණක් රුපියල් 11කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 236ක්. ඛනිජ තෙල් සංස්ථාව මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඉන්දියන් ඔයිල් සමාගම සහ සයිනොපෙක් සමාගමත් සිය ඉන්ධන මිල අලෙවි සල්වල ඉන්ධන මිල පහත දමා තිබෙනවා. කොහොම වුණත් සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවට වඩා රුපියල් 3ක් අඩුවෙන් කියලා තමයි අද වැඩිදුරටත් මේ ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කරන්නේ. ඉතින් ඊට අමතරව ගෑස් මිලත් ඉහළ ගිය බව ඔබ හොඳාකාරවම දන්නා වූ ප්‍රවෘත්තියක්. ගෑස් මිල ඒ අනුව ගෘහස්ත ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ සිලින්ඩර් එක මිල රුපියල් 685කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 4250ක් කියලයි වාර්තා වන්නේ. කිලෝග්‍රෑම් 50ක සිලින්ඩර් එක මිල රුපියල් 276කින් වැඩි කරලා තිබෙනවා. එහි නව මිල රුපියල් 1707ක් කියලත් වැඩිදුරටත් ඒ තොරතුරේ වාර්තා කරලා තියෙනවා. ඉතින් දිගින් දිගටම ගෑස් සහ ඉන්ධන සම්බන්ධයෙන් තමයි වැඩි අවධානයක් යොමු කරමින් අද මේ තොරතුරු වාර්තා කරන්නට දිවයින පුවත්පත උත්සුක වී තිබෙන්නේ. අපි එතනින් යන්නට සූදානම් දිවයින ඒ තොරතුරෙන් අනතුරුව කොහොමද ලංකාදීපය මේ වැට් බදු වැඩිවීම පිළිබඳව තොරතුරු වාර්තා කරන්න කියලා. තෙල් ගෑස් 9යි, පෙට්‍රල් 20යි, ඩීසල් 29කින්, භූමි තෙල් 11කින් බස්සයි, ලිට්‍රෝ 685යි, ලාෆ් 755යි. පාසල් වෑන් 3-රෝද බස් ගාස්තු ඉහළට බස් ගාස්තු නංවන්නත් ඉල්ලයි කියලා තමයි ලංකාදීපය අද වැඩිදුරටත් මේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.